අප කවුරුත් දන්නා පරිදි, රජය දැන් නැනෝතාක්ෂණය පදනම් කරගත් පොහොර ආනයනය කිරීමට පටන්ගෙන තිබේ. නැනෝයුරියයා හා සම්බන්ධ තාක්ෂණය මෙතෙක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය භාවිතා කර නොමැතල. හි සෞඛ්‍ය හා පාරිසරක අවධානම තවමත් ශ්‍රී ලංකාවේ හෝ ෝකයේ වෙනත් කිසිදු රටක සම්පූර්ණයෙන් පරික්ෂා කර නොමැත. ගොවීන්ට නැනෝයුරියයා සැපීමට පෙර. රජය එක්සත් ජාතීන්ගේ ආහාර සහ ෘෂිකර්ම සංවිධානය සහල් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන මූලික ආරක්ෂක පියවරයන් අනුගමනය කළ යුතුය. මෙම නවතාක්ෂණය හා සම්බන්ධ අවධානම පිළිබඳව රජය ගොවීන් හා පාරිභෝගකයන් සම්පූර්ණයෙන් දැනුවත් කළ යුතුය. පළමුුව නැනෝ යුරියයා ඉසින ගොවීන්, ආශ්වාස කිරීමෙන් හෝ ඇස්සහ සමසමඟ සම්බන්ධවීමෙන් වැලකී සිටිය යුතුය. නැනෝ අංක්ෂු කොළමගින් අවශෝෂණය කරගන්නා සේම මනුෂ්‍යයාගේ සමහරහාද ශරිීරයට අවශෝෂණය කරගත හැක. දෙවනුව නැනෝයුරිය මිශ්්‍ර කර ඇති වර්ධක සහායක මිනිසුන්ට සහ පරිසරයට විෂවිය හැකිය මෙය වෙනම පීක්ෂා කළ යුතුය. මීළඟට නැනෝයුරියයා මීට පෙර ලෝකයේ කිසිම තැනක තේභගාව සඳහා භාවිතා කර නැති නිසා තේකර්මාන්තියේදී එය භාවිතා නොකොළ යුතුය. යුරෝපා සංගමය සහ ස්විත්සලන්තය වැනි සමහර වෙළඳ පළවල තේ වැනි ආහාරවල අඩගු නැනෝ අංශු ප්‍රමාණය ප්‍රකාශ කිරීමට අවශ්‍ය වේ. යුරෝපා සංගමය තුළ අපේ තේ ප්‍රතික්ෂේප කළහොත්. එය වෙනත් රටවල ආනායන සීමා කිරීම්වලට ද හේතුවිය හැක. තවද කාබනිික කෘෂිකර්මාන්තයේ භාවිතය සඳහන් නැනොයුරියයා අනුමත කර නොමැති බව සලකන්න. එය ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන්නේ නම්, ගොවීන්ට මෙම බෝග සඳහා කාභනික සහතික ලබා ගත නොහැකිවේ. අවසාන වශයෙන් තැන් ශ්‍රී ලංකාව තුළ වල්නාශක සම්පූර්යෙන්ම තහනම් බව අප මතක තබාගත යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස තේවතුවල දැන් වල් පැලෑටි බහුලව දක්නට ලැබේ. එබැවින් මෙම බෝගයට නැනෝයුරියයා ඉසින විට වල් පැලෑටි වර්ධනය වැඩිවන අතර එය තේ වගාවේ පළදාහිතාවයට විශාල තජ්ජනයක් විය හැකිය. ගුවන්ගේ සෞඛ්‍යයට. පාරිසරික ආරක්‍ෂාවට සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඉහ පැවත්මට ඇති බරපතල හා හදිසි අවදානම් හේතුවෙන්. මෙම නවතාක්ෂණය භාවිතා කිරීමේදී අතිශයින් ප්‍රවේශක් වෙන ලෙස මම කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉතා ගෞරුවෙන්ඉල්ලා සිටම.